සහෝවන් අපි අද සැමන් කාරී එකක් මිරිසට හදන්නේ කොහොමද කියලා බලමු. මම අද ලොකු සැමන් ටින් එකක් අරගෙන තියෙනවා. බී ලුණු කපාගෙන තියෙනවා තක්කාලි. අම්මිරිස් මම දික් අතර මේ විදිහට කපාගෙන තියෙනවා. ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. අඟලක් විතර දෙකේ ලුණු කෑල්ලක් මම කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු බික් දෙකක් මම කපාගෙන තියෙනවා. ඒ වගේම කරපිංචා ස්වල්පයක් ඔයාලට අවශ්‍ය කරනවා. මේ වගේ තාච්චියක් තමයි අද මම යොදාගත්තේ. දැන් මගේ තාච්චිය රත් වෙලා තියෙන්නේ. මම තෙල් මේස හැඳි එකමාරක් පමණ දා ගන්නවා තාච්චියට. තෙල් එක පැත්ත වලට පස්සේ අඹ තේ හැඳි භාගයක් මම දා ගන්නවා. ඊළඟට මම කපාගත්ත ලුණු සුදු ලුණු ඉන්දුරු කරපිංචා දා ගන්නවා. මේ වෙලාවේ මම තක්කාලි දා ගන්නේ නැහැ. සියල්ල හැමදේම මහාට මහාට කලවම් කරමින් එක වෙලාවක් බැස ගන්න. දැන් මේ සියල්ල හොඳින් බැදලා තියෙන්නේ. මම මේකට කහ තේ හැඳි භාගයක් දා ගන්නවා. ඒ වගේම මිරිස්කුඩු තේ හැඳි දෙකක් මම දා ගන්නවා. ඊළඟට කෑලි මිරිස් තේ හැඳි දෙකක් මම දා ගන්නවා. ඊට පස්සේ හැන්දකින් හොඳට මේ විදිහට කලවම් කරගන්න. දැන් පේනවද ඔයාලට මගේ සැමන් එක හොඳට රතු පාටට තියෙනවා. දැන් මේ සියල්ල හොඳින් බැඳිලා තියෙන්නේ. මම දැන් සැමන් කැලටි කාච්චියට දාගන්නවා. කාච්චියට දැම්මට පස්සේ ගොඩක් හැමෙන් කලවම් කරන්න එපා. එතකොට සමන් කෑලි කැඩෙනවා. ගොඩක් එහාට මෙහාට හරව ගන්න. දැන් සමන් ටිකක් හොඳට බැදුනට පස්සේ මම වතුර දාගන්නවා. මම දැන් තමයි මගේ කපාගත්ත තක්කාලි කෑලි ටික දාගන්නේ. මම දැන් නුණු තේ භාගයක් විතර දාගන්නවා. මගේ සැමන් හොද්ද හොඳට උතුරාගෙන එන්නේ. ඊට පස්සේ ඔයාලා ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේ විදිහට හොඳට හොද්ද හින්ද ගන්නවා.